දැබර සහෝදර සහෝදරියනි වැහි අනෝරා ඇද හැලෙන සන්ධ්‍යාවන් කීයක් අපි මෙතන ගෙව්වද හිමිදිරි පාන්දර කීයක් අපි මෙතන ගෙව්වද දහවල් කීයක් අපි ගෙව්වද හැබැයි මම විශ්වාස කරනවා ලංකාව මේ සිංහල හින්දු අලුත් අවුරුද්දට එළඹෙන්නේ එක් යුගයක් හමාර කරලා පුරවැසියන් පුරවස්සන් වගේ කරබාගෙන හිටපු යුගය හමාරයි පුරවැසිය තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න තමන් පුරවැසියන් නේ කියලා මිනිස්සුන්ට මේ රටේ පාලකයන්ට පෙන්වන්න පුළුවන් ජවය අරගෙන හමාරයි ඒ නිසා අපි අදින් පස්සේ ඉදිරිය බලන්නේ මනුෂ්‍යත්වයට නව අර්ථයක් දීලා අද තවදුරටත් අපිට නිවෙස්වලලා කලාකරුවන්ට සාහිත්‍යකරුවන්ට නිර්මාණකරුවන්ට මේ කිසි කෙනෙකුට තවදුරටත් නිවෙස්වලට වෙලා නිහඬව සිටින්නට පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ පංගින්ද හඳන ගන්නට ඕනේ මෙතන හෙලිදුර රලන ගන්නට ඕනේ මෙතන කවි ලියවෙන්න ගැයෙන්න රැඟුම් රැඟන්න සියලු දේවල් සිද්ධ වෙන්න ඕනේ මෙතන මෙතන ජනතා අරගල වේදිකාවක් මේ ජනතා අරගල වේදිකාව කියලා කියන්නේ ආපසු හැරී නොයන්නට සපත කරපු මිනිස් අහිනකගේ සාමූහික ප්‍රාර්ථනය එලි දකින්න තන මෙතන කල් අපි පුරුදු වෙලා හිටියේ මේ රටේ ජනතාවම ජාතින් වශයෙන් බෙදিলা ආගම් වශයෙන් බෙදিলা තවත් කුල වශයෙන් ආදි සියලු ආකාරයෙන් බෙදিলা අපි බෙදන්නට ඉඩ හැරලා මේ බෙදුම් රේඛා මැද්දේ හිටගන්න ඒ අද වන විට මේ රටේ සමස්ත ජනතාවම අති බහුතර පිරිසක් එක හඬින් පණිවිඩයක් මේ රට වසර 74ක් පුරා කාබාසිනියා කරපු පාලකයන්ට දේශපාලකයන්ට දේශපාලුවන්ට පැහැදිලි පණිවිඩයක් දීලා තියෙනවා උඹලා රටක් වශයෙන් අපිව බෙදපු යුගය හමාරයි ජාතින් වශයෙන් අපිව බෙදපු යුගය හමාරයි ආගම් වශයෙන් අපිව බෙදපු යුගය හමාරයි මේක පස්සේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයේ ඒ ශ්‍රී ලාංකික නව ශ්‍රී ලාංකිකයේ දේශේ විමුක්තිය වෙන ශ්‍රී ලාංකිකයේ සමන්ගේ මිනිස්යාට විමුක්තිය වෙන ශ්‍රී ලාංකිකයේ අනිකා වෙනුවෙන් කැප වෙන ශ්‍රී ලාංකිකයේ මේ මහත් දඹ වැස්ස හිටගෙන ඉන්නට පුදුම ආත්ම ධෛර්යයක් තියෙන්නට ඕනේ ඒ ආත්ම ධෛර්යය තියෙන මිනිස්සු මෙතන ඉන්නේ ඒ ආත්ම ධෛර්යය තියෙන මව්වරු මෙතන ඉන්නේ තමන්ගේ කුඩා කෙනි කැටි දරුවෝ කර තියාගෙන ඇවිල්ලා ඒ ඇවිල්ලා ඉන්නේ මොනවාක්වත් වෙන අමාරුවකට නෙමෙයි වෙන වරදානයක් වරප්‍රසාදයක් ලැබෙනවට නෙමෙයි මේ රට තමන්ට අයිති මේ රට තමන්ගේ රට කියන හැඟීමෙන් ඕන් ඉන්නේ අද හරිනම් මේ රට මේ පසුගිය කාලය පුරා පාලනය කරපු මිනිස්සු මේ රට හරියට පාලනය කරා නම් මේ රටේ මේ ඉන්න තරුණ ජනතාව අද gedera ඉන්න ඕනේ තමන් හම්බ කරගෙන කාලා තවත් මොනවා හරි සමාජ සේවයක් කරගෙන මේ රටේ යහපත් පුරවැසිය හැටියට ජීවත් වෙන්න හැබැයි අපිට අපේ ජීවිතයේ මේ විදිහට ගෙවනවා වෙනුවට පොතක් පතක් බලාගෙන සිනමාපටයක් නරඹගෙන නාට්‍යයක් බලාගෙන සෞහෘද සම්භාෂණයක යෙදিলা ඉන්න තියෙන කාලය වැය කරලා මේ රටේ අපේ ඊළඟ පරම්පරාවේ අනාගතය වෙනුවෙන් වෙහෙසෙන්නට අපිට සිද්ධ වෙලා තියෙනවා කමක් නැහැ සහෝදර වරුනි මේ අපේ අරගලය මේ අපේ අපිට පවර්ලා තියෙන අභියෝගය ඒ අභියෝගය ජය ගන්න හරන් විකල්පයක් අපිට නැහැ ඒ නිසා ලියන හැම වදනක්ම මිනිසුන් වෙනුවෙන් ලියමු ගයන හැම ගීයක්ම මිනිසුන් වෙනුවෙන් ගයමු අඳින හැම සිත්තමක්ම මිනිසුන් වෙනුවෙන් ගයමු අපි අපේ අයිතිවාසිකම් දිනාගමු පුරවැසියන් ලෙස මේ මාතෘභූමියේ නැගී සිටමු කියන ඉල්ලීම කරමින් මේ වෙනුවෙන් ඔබට ධෛර්ය ශක්තිය ප්‍රාර්ථනා කරමින් මන් යන වෙනවා ස්තුතියි ජනතා අරගලයට ජය වේවා